ජයගමු ශ්‍රී ලංකා ජූනි 28 සහ 29 මඩකලපුව හින්දු විද්‍යාලය ක්‍රීඩාංගණයේදී. එම ගැනුණේක සුභාරංචියක් නෙමෙයි ඔබතුමාට මම කියනවා නම් මොකද සුභාරංචියක් වෙන්න අවශ්‍ය වෙන්නේ එතුමා ආවට පස්සේ එතුමා ඇවිල්ලා මේ රටේ ණය බර අඩු කරා නම් අන්න ඒක සුභාරංචියක් මොකද දැන් ඩොලර් බිලියන් 100 දක්වා ණය බර වැඩි කරලා එයා ඒ සුභාරංචිය රටට දෙනවා දැන් රටේ ණය බර ඩොලර් බිලියන් 100යි කියලා එයා දෙන්නේ ආරංචිය නෙමෙයි එයා මොකද්ද කියන්නේ එයා කියනවා දැන් අපේ බැංකු බංකොලොත් භාවය අවසානයි දැන් අපිට රටින් තව ණය ගන්න පුළුවන් කියන කාරණාව තමයි මේ වර්තමාන පාලකයාගෙන් දොර අපි අහන ප්‍රශ්නේ තමයි දැන් මේ රට මෙච්චර ණය උගලක ගිල්ලපු පාලකයෙක් තමයි දැන් අද මේ ජනවර්ම පිට පොකට් ගහලා මේ රට පාලනය කරන. ඒතොර එයා තමයි මේ ණය ටික අරගෙන බැලුවත් එහෙම ස්වෛරී බැඳුම් කර අති විශාල පොලියකට වැඩිම ප්‍රතිශතයක් අරගත්ත පාලකයා තමයි දැන් මේ සද්දුටු ආරංචිය ලංකාවට දෙන්නේ. ඒතොර අපි අහනවා විශේෂයෙන්ම පක්ෂයක් විදිහට මේ ආර්ථිකය මේ විදිහට ගොඩ දාන්න බෑ. මේක හරියට දැන් අර විභාගෙ ලියලා ආපු ළමයා විභාගෙට උත්තරපත්‍ර බලලා උත්තර පරීක්ෂකවරු විභාගෙ පාස් ෆේල් මාක් එක දෙන්න කලින් ළමයා ඇවිල්ලා කියන මම විභාගෙ පාස් කියලා. දැන් මෙයක් ඒ වගේ කතාවක් තමයි මේ කියන්නේ. දැන් අපි අහනවා ජාත්‍යන්තරේ කොහෙන්ද අපිට සහතිකයක් ලැබිලා තියෙන්නේ? අපේ ණය වර්ගීකරණය කොහෙද වැඩි වෙලා තියෙන්නේ? ඒතකොට මොන රටවල්ද අපිට ණය දෙන්නේ? දැන් මේක හරියට ගත්තහම අපි ණයක් අරගෙන ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් වෙලා ඉන්නකොට ඒ ණයයි ණය මුදලයි පොලියයි දෙකම එකට එකතු කරලා නැවත ණයක් අරගෙන ඒ ණය පියවලා ඊට වැඩිය ණය වරක් අතේ තියාගෙන ඊට වැඩි ණය වාරිකයක් ගෙවන්න අවශ්‍ය කරන ආකාරයට තමුන්ගේ ආර්ථිකයේ පල්ලෙහාට දාගෙන දැන් ඇවිල්ලා සතුටු වෙන්න පුළුවන් කාරණාවක් නම් අපි කියනවා මේක මේ පට්ට විහිළුවක්. විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි දැන් මේ මොහොතේ රටේ ණය බර වැඩි වෙලා තියෙන්නේ. රටේ ණය වාරිකය වැඩි වෙලා තියෙන්නේ. දැන් 2027 28 දක්වා ණය වාරික ගෙවීම කල් දා ගන්න තැනක තමයි මේ ඉන්නේ. ඒතකොට ඊළඟ එතනින් එහාට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි ඉන්නේ මේ 2024 වර්ෂයේ. තව වසර 3කින් අපි මේ ණය ගෙවන්න පටන් ගන්නට ඕනේ. ඒතකොට මේ ණය ගෙවන්න පටන් ගන්න අවශ්‍ය කරන ආර්ථික වැඩපිළිවෙල මොකක්ද? නිෂ්පාදන ආර්ථිකයකට අපි යන බවක් පේන්නේ නැහැ. කියන කර්මාන්ත ශාලා ටික විකුණනවා නම් විදුලි බල මණ්ඩලය පවා කැලි 7-8කට කඩලා පුද්ගලීකරණය වෙනවා නම් ඒතකොට රටේ තියෙන සම්පත්තික පුණු කොල්ලට විදේශීය සමාගම් වලට ලක් වෙනවා නම් ඒතකොට මේ කියන ආදායමත් අපිට ඉස්සරහට අහිමි වීමට නියමිතයි. දැනට රාජ්‍ය භාණ්ඩාගාරයට යම් ආදායමක් ලැබුණා නම් ඒ ආදායමත් මෙතනින් එහාට යන්නේ විදේශීය රාජ්‍යයන් වලට. ඒතකොට ඒ ආදායමත් නැතුව රාජ්‍ය සේවකයන්ට පඩිවත් ගෙවා ගන්න බැරි තැනකට මේ ආර්ථිකය ඇදවෙනවට පස්සේ අපි අහනවා සතුටු ආරංචිය දෙන්න වෙන්නේ 2028 විතර ඇවිල්ලා මේ ණය පොලියයි මේ මුදලයි ගෙවන්න පටන් ගන්නකොට රට බංකුවලත් කියන සුභාරංචිය දෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි මෙයා මේ හදන්නේ. ඒතකොට විශේෂයෙන් අපි කියන මේ වගේ පාලකයෝ දිහා බුද්ධියෙන් බලන්න ඕනේ ජනතාව. අපි කියනවා මේ රතිඤ්ඤපත්තු කරේ මිනිස්සු නෙමෙයි, මේ කිරිපත්ත්‍යයේ මිනිස්සු නෙමෙයි, මේ කෝටි ගණන් මේ සුභාරංචිය කියන්නේ කියලා වේදම් කරපු සල්ලි කාගේද? මේ පෝස්ටර් ගහපු සල්ලි කාගේද? මේ ජනමාධ්‍යෙ වේදම් කරපු සල්ලි කාගේද? ඒතොර මෙච්චර සල්ලි වේදම් කළ සමරන්න පුළුවන් තැනකද මේ රට තියෙන්නේ? නෑ, එහෙම තැනක නෙමෙයි රට තියෙන්නේ. හැබැයි එහෙම තියෙද්දි මේ පාලකයෝ බාල්ලටන ඡන්ද ඉලක්ක කරගෙන විපක්ෂයේ മന്ത്രിවරුන්ට පවා කෝටි ගණන් මුදල් පාස් කරන ගමන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඉතාමත් අත්නෝමතික ආකාරයට වැඩි කරගන්න ගමන් ඒ සල්ලි ඡන්ද කැම්පේන් වලට දාන ගමන් මේ මොකද්ද කරන්නද? මේ කරන්න හදන නැවත වැඩකින් මේ ජනවරම මංකොල්ල කන්නයි මේ හදන්නේ. ඒතර විශේෂයෙන් අපි කියනවා මේ වෙලාවේ මේ රටේ තියෙන සුභාරංචි නෙමෙයි තියෙන මේ රටේ තියෙන අසුභාරංචි තියෙන්නේ. අන්න දැන් මේ රටට ඉතාමත් අහිතකර අනපනත් වෙනවා. මේ මොහොත වෙනකොට අපේ රටේ දැන් කාන්තාවන් සවි බල ගන්නන්නේ කියලා පනතක් ගෙන මේ පනතත්ලි මොකද්ද කරන්නද? මේ පනතත්ලි කාන්තාවන් මේ සවි බල ගන්න. මේ සම්පූර්ණයෙන්ම මේ රට ලිංගික වහල්භාවයට යටත් කරන අපේ දරුවන් ලිංගික වහලුන් බවට පත් කරන අනපනත්. ආයුර්වේද පනත ගේනවා කියලා ඒක සංශෝධනය කළා මොකද්ද කරේ? සම්පූර්ණයෙන්ම හෙළවෙදකම අයින් කරලා සම්භාහනය ප්‍රොමෝට් කරා. ආර්ථික ප්‍රතිසංස්කරණ පනත ගෙනල්ලා මොකද කරේ? මහා බැංකුව සම්පූර්ණයෙන්ම ස්වාධීන කරලා ඒ මහා බැංකුවට දීපු අත්නෝමතික බලතල ඇතුළේ අද ඒගොල්ලෝ රුපියල් කෝටි ගණන් පඩිවැඩ කරන් තියෙනවා. හැබැයි අපි ගුරුවරුන්ට පඩි ගෙවා ගන්න ආණ්ඩුවට සල්ලි නැහැ කියලා කියනවා. මෙන්න මෙහෙම ආර්ථිකයක් ඇදවට්ටලා මේ ආකාරයට උපරිම අනපනත් ටිකක් ගෙනල්ලා මේ අනපනත් බලහත්කාරයෙන් සම්මත කරලා ජනතාවගේ ඇස් වහලා මේ රට නැවත වටේකින් ආර ප්‍රපාතයේ අද දාලා මේ පාලකය හදන්නේ මේ විදේශ රාජ්‍යයන් සතුටු කරලා ඔහුට දීපු එජෙන්ඩා එකේ අන්තිම ඇනිත් ගහලා මේකෙන් බැහැර යන්න. අපි කියන ජනතාවට මෙන්න මේක තියෙන සතුටු ආරංචියක් නෙමෙයි අසුභ ආරංචියක් තියෙන්නේ. මේ අසුභ ආරංචිය සුභ කරගන්න මිනිස්සු පෙළ ගැහෙන්න ඕනේ. ඒ සඳහා සියලු දෙනාට එකතු වෙන්න පුළුවන් වේදිකාවක් අපි හදන්න ලෑස්ති. අන්නේ වේදිකාවට ඇවිල්ලා මේ කියන මේ කපටි පාලකයෝ වගේ මේ ඉන්න විපක්ෂය මේ ගේන සියලු අනපනත් වලට එකඟයි. මේ සියලු අනපනත් වලට එකඟ වෙන ගමන් බොරුවට එළිය ඇවිල්ලා වෙනත් විරෝධතා පානවා. අපි අහනවා දැන් මේ කොළඹට ගෙනල්ලා ලක්ෂ ගණන් මිනිස්සු ගෙනල්ලා උද්ඝෝෂණ කරන මිනිස්සුන්ට ඇයි මේ පනත් සම්බන්ධයෙන් කතා කරන්න බැරි? ඇයි මේ පනත් සම්බන්ධයෙන් පෙනී සිටින්නේ නැත්තේ? ඇයි මේව සම්බන්ධයෙන් කතා කරන්නේ? දැන් මේ ඔක්කොම එක ඉරක හිටගෙන ඉන්නේ පාලකයෝ එකට ඉඳගෙන මේ රට පාවලා දෙන මේ අවස්ථාවේ රටට විකල්පයක් අවශ්‍යයි. අපි කියන ওই විකල්පය ඔය හැදෙන සන්දාන නෙමෙයි. ඔය ඉඳුල් වෙච්ච මිනිස්සු එකතු කරලා හදන වේදිකා නෙමෙයි. එතනින් එහාට ගිය පොදු වේදිකාවක් මේ රටේ අපි හදමු. හදලා මෙන්න මේ සියලු කුමන්ත්‍රණ පරාජය කරමු කියන ඉල්ලීම ජනතාවගෙන් කරන ගමන් අපි අදහස් දැක්වීම අවසන් කරන නැවත වැඩකින් කියනවා මේ ආරංචිය සුබ නැහැ. මේ ආරංචිය ඉතාමත්ම අසුබයි. මේක සුබ වෙන්න නම් මේ රනිල් රාජපක්ෂ දෙන්න මේ දේශපාලනයෙන් අයින් වෙන්න ඕනේ.